එකට මේක ඔන් කරලා පෙන්වන්නම්. මේ දැන් වැඩ කරේ මෝටරේ ලෝ ස්පීඩ් එකේ. SL EasyTech channel එකට වෙනදා වගේම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ඒ තමයි ඕනම මෝටරයක ස්පීඩ් හොයන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක ඉවරනම් ඔයා බලුවොත් එහෙම ඕනම ස්පීඩ් තියෙන මෝටරයක් පිච්චෙන්නේ නැතුව ඔයාලට තනියම ඔන් කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි චාට් එකක් ගහලා ලේසියෙන්ම ඔයාලට ගණන් ගන්න පුළුවන් ස්පීඩ් කොහොමද හොයන්නේ කියලා. වීඩියෝ එකට යන කලින් දෙයක් ඔයාලෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඕල් කරලා තියාගන්න. මම අලුතෙන් දාන හැම වීඩියෝ එකකම notification එකක් එතකොට ඔයාලට ලබා ගන්න පුළුවන්. හොඳයි අපි දැන් වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එක මෝටරයක්. මේක තමයි මම ඔයාලට ස්පීඩ් හොයන විදිය කියලා දෙන්න යන්නේ. මුලින්ම මම මෙන්න මේ විදියට වයර් ටික පොඩ්ඩක් දිග අරගන්නවා පහසුවෙන් චෙක් කරගන්න පුළුවන් වෙන්න. මේකේ වයර ටික දිග මඳිව තිබ්බේ. ඊට පස්සේ මම මෙන්න මෙහෙම වයර ටිකක් දාලා ජොයින් කරගත්තා දිග වැඩි වෙන්න. මේ තියෙන ඇත් වයර එක එකට මම කහපාට වයර කරලා තමයි දිගට ජොයින් කරගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේකේ චාට් එක ගන්න කොහොමද කියලා. මේ විදියට වයර් පහට ඔයාලා මෙන්න මේ ආකාරයෙන් කොටු පහ පහ හිටින විදියට ගහ ගන්න. ඒ කියන්නේ කොටු 25ක් තියෙනවා මෙතන. මෙතන තියෙන වර ටික රතු නිල් කහ අලු. ඒ විදියටම දිගටයි හරහටයි දෙපැත්තටම ලියා ගන්න ඕන. මේකේ රතු රති කොහොමද බිඳුවයි. එතකොට නිලු නිලු ඒත් බිඳුවයි. කහයි කහ ඒත් බිඳුවයි. අලු අලු ඒත් බිඳුවයි. ඔයාලට පේනවා ඇති මේකේ තව වයර් එකක් නැහැ. ඒ කියන්නේ චෙක් කරන්න. ඒ කියන්නේ තනි වයර් එකට ක්ලිප් ඔන් එක තියලා චෙක් කරන්න බෑ. ඒ කියන්නේ ඒ වයර් එකත් එක්ක තව වයර් එකක් සම්බන්ධ වෙන්න ඕන චෙක් කරගන්න. මේකේ අගයන් ගද්දි ඔයාලට හොඳට පැහැදිලි වෙයි ඒක. මේක ඇත් වැරක මම වෙනම අයින් කරනවා. මොකද ඇත් වැරක වැඩින එකට සම්බන්ධයක් නැහැ. ඒක බොඩියට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ විදියට ගැටයක් දාලා මම අයින් කරා. මොකද මේකේ කහපාට වයර් දෙකක් තියෙනවා. මේකේ වයර් ටික පැහැදිලිව දැන් වෙන් කරගෙන ඉවරයි. මම මේකේ රීඩින් ගන්න තමයි දැන් හදන්නේ. මල්ටිමීටරේ ඕම්ස් පරාසිරය දාගෙන තමයි මේක චෙක් කරන්නේ. මම මල්ටිමීටරෙන් වල චෙක් කරන විදිය වෙනම වීඩියෝ එක කියලා දීලා තියෙනවා. ඒකත් බලන්න ඔයාලා. මේ විදියට රතු වයර් එකයි නිල් වයර් එකයි මම බලනවා රීඩින් කොච්චරක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති 11ක් පෙන්වනවා. ඊට පස්සේ රතුයි නිලුයි අගේ ඉස්සරහා මම මෙන්න මේ විදියට 11 දානවා. මල්ටිමීටරෙන් චෙක් කරන විදිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ඔයාලා කියලා බලන්න එක. මේක ක්ලිප් ඕන් එකෙන් මල්ටිමීටරෙන් ඇනලොග් මීටරෙන් බලන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ මම රතුයි කහයි තෝරගන්නවා මෙන්න මේ විදියට චෙක් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් 37ක් පෙන්නනවා. මේ අගේ මම රතුයි කහයි කොටු ඉස්සරහා මේතර ලියා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ රතු පාටයි අලු පාටයි අගේ බලන්න. ඒකේ පහක් තමයි පෙන්නන්නේ. රතුයි අලුයි කොටු ඉස්සරහා මම පහ මේ විදිහට ලියා ගන්නවා. දැන් තියෙන්නේ නිලු රතුයි බලන්න. ඔයාලට පේනවා ඇති මම මේ විදියට ක්‍රොප් දෙකට තියලා බලනවා. එතකොට කලින් එකේ තිබ්බ වගේම තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ කලින් මම ඒ අගේ බලලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ විදියට මම එහෙන්දා මෙන්න මෙතන මේ අගේම දාගන්නවා. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ නිලුයි කහයි. ඊට පස්සේ නිලුයි අලුයි. වීඩියෝ එක ස්කිප් කරන්න තුව බලන්න කලින් කියලා දුන්න විදියට ඔයාලට මේ විදියට මැනගත්ත මම ඔක්කොම ටික. දැන් තියෙන්නේ මේ අගේ වල ටික එකතු කරන්න. ඔයාලට පේනවා ඇති මේ තීරුවෙන් තීරුව එකතු කරන්න ඕන මෙන්න මේ විදියට. දැන් පළවෙනි තීරුව මම එකතු කරගත්තා. ඔයාලට පේනවා ඇති 53ක් එනවා මෙතන. ඊළඟ තීරුවේ 64ක් එනවා. ඊට පස්සේ අනිත් තීරුව එනවා 117ක් එනවා. ඊට පස්සේ අවසාන තීරුව එනවා 54ක්. දැන් මේකෙන් වැඩි මගේ කොහොමද කියලා බලනවා. ඔයාලට පේනවා ඇති 117 තියෙන්නේ. ඒක තමයි කොමන් එක වෙන්නේ. අනිත් අගයන් තුන තමයි ස්පීඩ් වලට වැටෙන්නේ. ඒ කියනොත් අඩු මගේ තියෙන එක තමයි හයි ස්පීඩ් වෙන්නේ. මගේ 53 තමයි තියෙන්නේ. ඒක හයි ස්පීඩ් වෙනවා. ඊට පස්සේ 54 ඒක මිඩ් එක. ඒ කියන්නේ මීඩියම් ස්පීඩ් එක. ඊට පස්සේ
වැඩි මගේ 64 64 කියන්නේ low speed එක අඩුම speed එක දැන් මම මේක ඔයාලට විදිහට සම්බන්ධ කරලා පෙන්වන්නම් මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මේකේ කහ වයරක තමයි කොමන් එක ඒක දෙන්න ඕන ඊට පස්සේ තමයි speed 3 දෙන්න තියෙන්නේ අපිට ඔයාලට රතුයි නිලුයි ගහන්න බෑ මෝටරේ පිච්චෙනවා ඒ වගේම රතුයි අලුයි ගහන්න බෑ මෝටරේ පිච්චෙනවා ඒ කියන්නේ කහ වයර එක අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න ඕන එකට වලට පේන ඇති මං කහ වයරක දැන් එකට සම්බන්ධ කරලා තියෙන්නේ ඒ වගේම නිල් වයරක සම්බන්ධ කරලා තියෙන්නේ ඒ කියන්නේ low speed එක මම දැන් මේ විදියට දෙයලා මෝටරේ ඔන් කරනවා මේකේ speed 3 මාරු කරාට කහ වයරක මාරු කරන්නේ නැහැ අපි ඒ කියන්නේ කහ වයරක common wire එකින් ද මම දැන් ඔයාලට මේක ඔන් කරලා පෙන්වන්නම් මේ දැන් වැඩ කරේ මෝටරේ low speed එකේ දැන් මම රතු වයරක සම්බන්ධ කරනවා රතු වයරක කියන්නේ high speed එක ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ඒ කියන්නේ උපරිම වේගය තමයි මෝටරේ කරකෙන්නේ ඊට පස්සේ මම ඔයාලට අලු වයරක සම්බන්ධ කරලා පෙන්වන්නම් අලු වයරක කියන්නේ medium speed එක මං හිතන ඔයාලටත් මේ විදිහට chart එකක් ගහගෙන මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා මේ වගේ විදිහට එක්ක වැඩ කරද්දී පරිස්සමෙන් වැඩ කරන්න මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලට මේ විදිහට තනියම මෝටරයක් ඔන් කරගන්න පුළුවන් වෙයි කියලා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම ෂෙයා කරන්න අනිත් අයට බලා ගන්නත් ඒ වගේම අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න